සරණයි සදහෙතේ පින්වත් ඔබ හැම දෙනාටම සදහම් අසනු කැමැත්තෙන් මේ පෙහෙදීත් බෞද්ධ රූපවාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ පෙහෙදී විකාශය කරන දායකත්ව ධර්මානුශාසනාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ බෞද්ධ රූපවාහිනී විශේෂ බාහිර පටිගත කිරීමක් ලෙස බලන්කොට දෙනකම ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පූජෝත්සවය හා සමගාමීව පින්වත්නි මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සෙදු කළා වූ ආරාධනාව පිළිගෙන ධර්ම සභාවට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ කඩුගන්නාව මුදලිවත්ත ශ්‍රී දීපාලෝක විහාරාධිපති දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ ප්‍රධාන අනුශාසක ජාතික අධ්‍යාපනායතනයේ කථිකාචාර්ය අධ්‍යාපනපති පූජනීය අවසරයි නම සිහිපත් කරන්නට නෙළුමකන්දි ඥානානන්ද පින්වත් නායක ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නාතනන් වමින් නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි දෙනකම ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පූජෝත්සවයේ සමග සමගාමීව පවත්වන මෙම උතුම් වූ ධර්මානුශාසනාව පින්වත් ඔබ වෙත සම්නිවේදනය කරන්නට ස්වකීය දායකත්වය ලබා දෙනවා එම් එම් සමර්සේකර මහතා ඇතුළු මේඝාවත්ත ගම්වාසීන් විසිනුත් එවැගේම එම් එම් දහනායක බණ්ඩාර මහතා ඇතුළු යහළ කුමර ගම්වාසීන් විසිනුත් එවැගේම W.M. අබේතුංග මහතා ඇතුළු ගම්වාසීන් සහ දෙනකම ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පූජ්‍යපාද රේවත ස්වාමින් වහන්සේ ඇතුළු ගම්වාසීන් විසින්. එහෙමනම් අපි හැමදෙනාම මෙතෙන් සිට මේ උතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස යතාපි පබ්බතු සීලෝ ආරඤ්ඤස්මින් මහාවනේ තං රුක්ඛං උපනිස්සාය වඩ්ඩං තේතේ වනස්පති තතේව සීල සම්පන්නං සද්දං කුලපතින් ඉව උපනිස්සාය වඩ්ඩං තී පුත්ත දාරංච බන්ධවාති. දිනගම ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ ගරු කටයුතු නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි පින්වතියනි දරුවනි, අද ඔබ මේ වස් කාල සීමාවේ අවසාන කාලයට ලං වෙලා ඉන්න මොහොතක සුවිශේෂී වූ පින්කමක් සිද්ධ කරගන්නෝ ඒ තමයි බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ ධර්මානුශාසනාව මුළු ලෝකයේ පුරා ව්‍යාප්ත වෙන සියලුම බෞද්ධයන්ට දැක බලා ගැනීමටත් ශ්‍රවණය කිරීමටත් අවස්ථාව සලසා දීම. මේක විශේෂ වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ
තමන් වහන්සේගේ දහම දේශනා කළේ මේ ලෝකයේ මිනිස්යන්ව නිවැරදි මාර්ගයට යොමු කරලා ඔවුන්ට මේ ගත කරන ජීවිතය සැනසෙලිදායක ජීවිත බවට පත් කරවන්නත් සංසාරගත ජීවිතත් යහපත් කරලීමටත් නිවන් අවබෝධ කරලීම සඳහා බුදුහාමුදුරුවන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ පින්වතුනි බෞද්ධ පිරිසටම නෙමෙයි බුදුහාමුදුරුව පහළ වෙච්ච කාලේ බෞද්ධ කියලා පිරිසක් හිටියේ නැහැ ඔබ දන්නවා තථාගතයන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව පැවැත්වුවේ පස්වග තවුසන්ට ඒ අය කවුරුවත් බෞද්ධ නෙමෙයි වෙන වෙන ආගම් පිළිගත් උදවිය බුදුරජාණන් වහන්සේගේ ධර්මානුශාසනාව අවසන් වුණාම ඒ අය තෙරුවන් සරණ ගියා අපිට ඔබ වහන්සේ සරණ යන්න අවසර දෙන්න කියලා තෙරුවන් සරණ ගියාට පස්සේ තමයි බෞද්ධය බවට පත් වුනේ එතෙක් බෞද්ධ නෙමේ ඉන් පස්සේ උන්වහන්සේ ළඟ පැවිද්ද ලබා ගත්තා ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුණා ඉන් පස්සේ තථාගතයන් වහන්සේ මේ ධර්ම දේශනා කරන ප්‍රධාන ක්‍රම දෙකක් යොදාගත්තා ඒ තමයි සමහර ඇත්තෝ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඇවිදිලා උන්වහන්සේට ආරාධනා කරා ඉල්ලීම් කළා ගෞතමයන් වහන්සේ මට මේ මේ විදිහේ අරුබුදයක් තියෙනවා ගැටලුවක් තියෙනවා ඒ ගැටලු ලියා ගන්න මට වැටහීමක් නැහැ තේරෙන්නේ නැහැ ඒ නිසා මං කෙරෙහි අනුකම්පාවෙන් මට ඒ ගැටලු ලියා ගන්න උපදේශයක් දෙන්න අනුශාසනාවක් කරන්න කියලා ඉල්ලීම් කළේ තථාගතයන් වහන්සේ තමන් වෙතට පැමිණිච්ච පුද්ගලයන් මුහුණ පාපු ගැටලු निराකරණය කරලා දීලා ඔවුන්ට ජීවන මාර්ගයේ නිවැරදි පැත්තට යොමු කරවීම සිද්ධ කළා. ඔය එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි හැමෝම පන්සලට ආවෙත් නැහැ, හැමෝම බණ අහන්නෙත් නැහැ. බුදුහාමුදුරුවන් වහන්සේ මේ ධර්මයේ අවශ්‍යතාවය තියෙන යම් යම් ඇත්තෝ බණහන්ට ආවේ නැති නිසා ඔවුන් හොයාගෙන බුදුහාමුදුරුවන් වහන්සේ වැඩම කළා. ඔවුන් හොයාගෙනයි උන්වහන්සේ වැඩම කළේ. ඔබ දන්න එක්කෙනෙක් දෙන්නේ චරිත කතා වලින් අහලා තියෙනවනේ අඟුලිමාල එක්කෙනෙක්. අඟුලිමාල කියලා කියන්නේ අපේ වචනෙන් කියනවා නම් මිනී මරුවෙක්, අපරාධකාරී, සාහසිකේ. ඔහු කවදාවත් පන්සලට එන්න හිතපු කෙනෙක් නෙමෙයි. ඔහුට උවමනාව තිබුණේ ඇඟිලි 1000ක් කපලා මාලයක් හදලා ගුරු පූජාව පවත්වලා උපාධිය දිනා ගන්නට. ඉන් එහාට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අඟුලිමාල හොයාගෙන යොදුම් 90ක් පයින් වැඩම කළා. යොදුම් 90ක් මේ එක මිනිස්සේ වරදින් බේරලා නිවැරදි මාවතට යොමු කරන්න බුදුරජාණන් වහන්සේ කොච්චරනම් වෙහෙස අරන් තියෙනවද? සෝපාක පිළිබඳව ඔබ අහලා තියෙනවා. සෝපාක කියලා කියන්නේ ගෙදරින් එළවගත්ත අවාසනාවන්ත දරුවෙක් යයි සමාජයේ සලකපු දරුවෙක්. ගෙදර අයත් සැලකුවේ වැඩකට නැති කමකට නැති ළමෙක් කියලා. ඒ නිසා ගෙනිහිල්ලා සෝම් පිටියේ කණුවකට තියලා බැඳලා ආවා.
ඔහුට මොනතරම් පෙර කරන ලද පින් ඇති බවක් තිබුණත් එතනින් මෙහාට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ නුවණින් දැක්කා මගේ උදව්ව අසරණව ඉන්න සෝපාකට අවශ්‍යයි කියලා. බුදුහාමුදුරන් වහන්සේ වැඩම කළා. වැඩම කරලා සෝපාකව එක් කරගෙන ආව පන්සලට ජීතවනාරාමයට. එක් කරගෙන ඇවිල්ලා මහාන කෙරෙව්වා. බණ දහම් පුරුදු කළා. සෝපාක රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මම මේ කිව්වේ අවස්ථා දෙකක් අපිට හමු වෙනවා මේ ත්‍රිපිටකයේ පරිශීලනය කරනකොට බුදුහාමුදුරන් වහන්සේ අනුගමනය කළ මේ බණ කියන්නේ. ඒ අවස්ථා දෙකෙන්ම අපට තේරුම් ගන්න එක කාරණයක් තියෙනවා. ඒ තමයි පින්වතුනි තථාගතයන් වහන්සේ මේ දහම දේශනා කළේ ළඟට ගිහිල්ලා හෝ තමන් ළඟට ආපු අයට හෝ දේශනා කළේ ජීවත් වෙනකොට අපි හැම කෙනෙකුටම නොඑක් ආකාරයේ ගැටලු අභියෝග මතුවෙනවා. ඔය ඇත්තන්ටත් ඒවා තියෙනවා. අපේ නායක හාමුදුරුවන්ට අර පොඩි හාමුදුරුවන්ට මට අපි ඔක්කොටම ගැටලු ඇති වෙනවා. අභියෝගවලට මූණ පාන්න සිද්ධ වෙනවා. මේවා निराकरणे कर गनीमट यै केल अपि अनुगमने करन समहर क्रमवेद वेरदी ए मुकद अपिट हरि अवबोधयक् नै मे गटलुवे अति उने मोकक् निसाद मे गटलुवट विसंदुम मग कोहमद होया गन्ने कियन बुद्धिमय हकियाव अपट नै ए निसाम वरद्द गन्नवा ජීවිතේම අවාසනාවන්ත තත්වයට පත් කරගන්නවා. ඊට පස්සේ සරලව කිව්වොත් එහෙම ගැටලු මතුවෙච්ච ඒවායි ප්‍රතිඵල හැටියට ඒවට විසඳුම් හොයන්න කියලා තමයි මිනිස්සු මද්ද්‍රව්‍ය වලට යොමු වෙලා තියෙන්නේ. දුම් වැටි වලට යොමු වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගෙන් ඇහුවම කියන්නේ ප්‍රශ්න අමතක කරන්න. ජීවිතේ මූණ දෙන්න අපහසු ගැටලුවක් ආපුවම ගැටලුව ලියා ගන්න තමයි මම මේ වැඩේට යොමු වුනේ. දැන් මට ඒකෙන් මිදෙන්න බෑ. මං දැන් ඇබ්බැහි වෙලා. එහෙමනේ උත්තර දෙන්නේ. ඒ වයින් අපිට පෙනෙන දේ තමයි අපි අපේ ජීවිතේ උද්ගත වෙන ගැටලු වලට සාර්ථක විසඳුම් මගක් සොයා ගැනීමට අපොහොසත් වීම කියන එක. ඒකට අපට උදව් කරන උපදේශයක් දෙන මඟ පෙන්වීමක් කරන එක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්ම තුලින් කළේ. අද ඔබට මම මාතෘකා පාඩයක් ඉදිරිපත් කළා. එවැනිම අපි සියලු දෙනාටම තක් කදිම වටිනා උපදේශයක් දීපු සූත්‍ර දේශනාවක්. ඒ තමයි පබ්බත රාජ සූත්‍රය. පබ්බත රාජ කියනකොටම සමහර අයට පොඩි වැටහීමක් එනවා ඇති. එක්ක පර්වතයක් ගලක් ගැන වෙන්න ඇති. එහෙම නැත්නම් මහ ලොකු ගහක් ගැන වෙන්න ඇති මේ කියන්නේ. පර්වත කියන වචනේ අපි අහලා තියෙනවානේ පාලි භාෂාවෙන් පබ්බත. මෙතන බුදුහාමුදුරන් වහන්සේ ඉතා ගැඹුරු බණපදයක් අපට පහසුවෙන් තේරුම් ගන්න උපමාවක් යොදාගෙන තියෙනවා. ඒ තමයි කැලේ හැදෙන ගස් තියෙනවානේ. දැන් මේ දෙනකම පැත්තෙත් කැලෑ තියෙනවා. ඒ කැලේ හැදලා තියෙන ගස් කවුරුවත් හදපුවා නෙමෙයි. හදපු ගස් තියෙනවා අපේ පන්සල් වලත් තියෙනවා වත්තේ. ගෙවල් වලත් හදාගත්ත ගස් තියෙනවා. පැල හැදුවා දැන් ලොකු වෙලා ගස් බවට පත් වෙලා තියෙනවා. ඒව නෙමෙයි.
ස්වාභාවික වනාන්තරවල හැදුණු ගස් තියෙනවා. ඒ ගස් පිළිබඳව හොඳට අධ්‍යයනය කළොත් එහෙම මේක අදින් පස්සේවත් ඔබ බලන්න අධ්‍යයනය කරලා ඒ ගස් අතර තියෙන ප්‍රධාන ගහක්. ඒකට කියන්නේ වනස්පතිය කියලා. ගස්වලට අධිපති ගහ. වනස්පතියේ ස්වභාවය කොහොමද? අනිත් ගස්වලට වඩා විශාල කඳක් තියෙනවා. ශක්ති සම්පන්නකමක් තියෙනවා. හොඳට හැදිලා තියෙනවා. සාකා ප්‍රසාකා විහිදිලා ගිහිල්ලා තියෙන මුළු පලාතක් වසා ගන්න. හොඳට හොයලා බලන්න. මුළු පලාතක් වසා ගන්න, හෙවන සලසන්න සාකා ප්‍රසාකා විහිදුවලා තියෙනවා. කෙනෙක් කැලේට ගිහිල්ලා මේ දැවැන්ත වෘක්ෂ රාජයා දැක්කහම මේක නම් සුළුපටු එකක් නෙවෙයි, මේ වනස්පතියක් කියලා තීරණය කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, මෙහෙම හැදෙන වනස්පතිය ඒ පාමුල හැදෙන්න වෙර දරන, නැගිටින්න උත්සාහ කරන පුංචි පැලෑටිවලට ලොකු මෙහෙවරක් කරනවා කියලා. විශාල මෙහෙවරක් කරනවා. මොනවද? පළවෙනිම දේ තමයි අවශ්‍ය හෙවන සලස්සනවා, අර පොඩි පැල ඇතිවලට. ඊළඟට වනස්පතියේ මුල් හතර දිසාවටම යොමු කරවල පොළවේ දියසීරාව ආරක්ෂා කරලා දෙනවා, අර පුංචි පැල ඇතිවලට වැඩෙන්න. ඒ වගේම තමන්ගේ පත්‍ර කොළ බිමට හලලා, වේලුනාට පස්සේ බිමට හලලා ඒවා පොහොර බවට පත් කරගන්න පුළුවන් වෙනවා අර පැල ඇතිවලට. ඔය විදිහට තමන් යටතේ හැදෙන වැඩෙන හැදෙන්න වැඩෙන්න විරදරන අර පුංචි පැල ඇතිවලට ලොකු මෙහෙවරක් කරනවා වනස්පතිය. ඒ මෙහෙවර කරන්න පුළුවන්කම ලැබෙන්නේ වනස්පතිය හොඳට හැදිලා හිටියොත්, නිරෝගී සම්පන්නව හැදුනොත්. වනස්පතිය දුර්වල වුණොත් එහෙම කඳ බෙනයක් සහිත නම්, පොතු ටික ගැලවෙනවනම්, ඒ වගේම අතු එක දෙක මැරිලා වැටෙනවනම් ඒ වනස්පතිය දුර්වලයි. වනස්පතිය දුර්වල වුණහම ඒක යටතේ හැදින පුංචි පැල ඇටි නිකම්ම විනාශ වෙලා යනවා. තද අවුවට වේලිලා යනවා. දිය සීරාව අහිමිවීම නිසා වේලි කර්කස පොළොවක් මත හැදින්නේ කොහොමට. පොහොර ටික ලැබෙන්නේ නැතුව යනවා. පැලෑටි ටික මැරිලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යථාපි පබ්බතෝ සීලෝ ආරඤ්ඤස්මින් මහාවනි තං රුක්ඛං උපනිස්සාය වඩ්ඩන්තේ තේ වනස්පති. ඔය මං කියපු කාරණේ. ඇයි බුදුහාමුදුරුවන් වහන්සේ මේක අපිට ඉදිරිපත් කළේ? ඒ තමයි පින්වතුනි ඊළඟ ගාථාවෙන් බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කරනවා. තතේව සීල සම්පන්නං සද්ධං කුලපතින් ඉද උපනිස්සාය වඩ්ඩන්ති පුත්තදාරාච බන්ධවා කියලා. ඒකේ තේරුම තමයි අපේ ගෙවල් වලත් ඉන්න වනස්පතියක්. පැලෑටිත් තියෙනවනේ. පැලෑටි තමයි අම්මට තාත්තට දාව ඉපදිලා ඉන්න පුංචි දරු පැටව ටික ඉදර. එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් තුන් දෙනෙක් වෙන්න පුළුවන්, ඊට වැඩි ගාණක් විය හැකි. ඒවා අර
කැලේ වනස්පතියේ යටතේ තියෙන පැල ඇති වාහි වනස්පතිය කවුද තාත්තා ගෘහ මූලිකයා තාත්තා නැත්තම් ඊළඟට ඉන්නේ අම්මා මොකද සමහර පවුල් වල තාත්තා එක්ක දරුවොත් එක්ක ගෙදර අතහැරලා දාලා කොහේ හරි ගිහිල්ලා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා එහෙමත් නැත්තම් අකාලේ ජීවිතක්ෂේදපත් වෙලා එතකොට නිකම්ම ගෙදර වනස්පතිය බවට පත් වෙනවා අම්මා තාත්තා ඉන්නකම් තාත්තා තමයි අර කැලේට වෙච්ච දේ කැලේ තියෙන පැලෑලිය වලට වෙච්ච දේම වෙනවා ගෙදර වනස්පතිය මූණ දෙන ස්වභාවය අනුව මොකද්ද අම්මා තාත්තා කියන දෙන්නා හොඳට හැදුණු වැඩුණු පෝෂණය වුණු ශක්ති සම්පන්න දෙන්නෙක් නම් උන්චි දරු පැටව ඒ නිවහන තුල සතුටින් වැඩෙනවා ආදරයේ සෙනෙහස ඇතුව ජීවිත ගොඩ නැගෙනවා ඒ දරුවන්ට ආරක්ෂාවරණය ලැබෙනවා ඒ වගේම මේ ලෝකයේ දකින්න උවමනා කරන ප්‍රඥාව ගොඩනංගලා දෙනවා ඔය ටික සිද්ධ වෙන්නේ ගෙදර ඉන්න වනස්පතිය නිරෝගී සම්පන්නව හොඳට ශක්ති සම්පන්නව වැඩුණොත් පමණයි දුර්වල වුණොත් මොකද වෙන්නේ දුර්වල වුණොත් අර පැලෑටි ටික මැරිලා යනවා වගේ ළමයි ගෙදර ඔහේ හැදෙනව කමකට නැහැ කිසි කමකට නැති ළමයි ටිකක් හැදෙනවා ඔවුන් තමයි දුරාචාරකම් වලට යොමු වෙන්නේ අපරාධකාරයෝ බවට පත් වෙන්නේ මත්කුඩු මද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෝ බවට පත් වෙන්නේ හොරමරකම් කරන අය බවට පත් වෙන්නේ ඒ අය එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මෙතන මේ වනහන්ට ඇවිල්ලා ඉන්නේ ගොඩක් අම්මලා තාත්තලා අත්තම්මලා සීයලා තරුණ පිරිස නැතුව නෙමෙයි ඒගොල්ලෝ තවම වනස්පතින් නෙමෙයිනේ පැලෑටි පැලෑටි වලත් තියෙන පුංචිම පුංචි කාලේ පැලෑටි බීජයෙන් එළියට ආපු අවස්ථාව පෙති දෙකක් සහිත පැලෑටි ඊට පස්සේ පෙති හතරක් පහක් වෙනවා තව ටිකක් ඉහළට එනකොට අත්තක් දෙකක් විහිදෙනවා කොහොමනේ හැදෙන්නේ ওই දරු පැටවුත් එහෙම තමයි ඔබත් හැදුනේ මේ වනස්පතියන් යට තමයි ඔබේ අම්මා තාත්තා ඔබට වනස්පතියක් වුණා ඒව නිරෝගීව තිබුණා නම් ඔබ මේ සමාජයේ අනුන්ගෙන් දොස් පරොස් අහන්නේ නැති ගුටි බැට කන්නේ නැති හිරේ විලංගුවේ වැටෙන්නේ නැති අපරාධකාරයෝ කියලා වරේකාරයෝ බවට පත් වෙලා හිරේ විලංගුවේ වැටෙන්නේ නැති යහපත් මිනිස්සු බවට පත් වෙලා තියෙනවා ඒකේ පසුබිම සකස් වුණේ ඔබේ අම්මා තාත්තා දවැන්ත වනස්පතියන් වුණු නිසා මම දැන් වචනයක් පාවිච්චි කළා වනස්පතිය නිරෝගී සම්පන්න නම් ශක්තිමත් නම් කියන වචන දෙක තුන පින්වතුනි මිනිස්යෝ වන අපට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා නිරෝගී සම්පන්න වෙන්නේ කොහොමද ශක්ති සම්පන්නකම ඇති කරගන්නේ කොහොමද කියන කාරණේ ඒකට උන්වහන්සේ දේශනා කළ කදිම සූත්‍රයක් තියෙනවා ඒ තමයි රෝග සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කරන ද්වේමේ භික්ඛවේ රෝගා කතමේ ද්වේ කායික රෝගෝ චේතසික රෝගෝ කියලා හාමුදුරුවෝ හැටියට අපිත් ගිහි ඇත්තෝ හැටියට ඔය ඇත්තොත්
මොනම ආගමකට සම්බන්ධ වුණත් ජාතියකට අයත් වුණත් පක්ෂයකට කුලයකට ඇතුළත් වුණත් මෙරටද පිටරටද කියලා ගැටලුවක් නැහැ හැමෝම මිනිස්සුනේ මිනිස්යාගේ ලෙඩ වෙන අවදි දෙකක් තියෙනවා කොටස් දෙකක් තියෙනවා අපිව ලෙඩ කරවන්නේ තමයි ඔය පේන්න තියෙන ගත සහ නොපෙනෙන සිත බේන්න කවුරුවත් හිත දැකලා නැහැ දකින්න පුළුවන්කමකුත් නැහැ හැබැයි හිත අපි ළඟ තියෙනවා මේ ශරීර අභ්‍යන්තරේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා අපේ ගතත් ලෙඩ වෙනවා සිතත් ලෙඩ වෙනවා ලෝකයේ මිනිස්සු දැනගෙන හිටියේ නැහැ හිත ලෙඩ වෙනවා කියලා. මොකද හිතක් කියලා දෙයක් තියෙනවව දන්නේ නැහැ ලෝකයේ අය. ඒක අනාවරණය කරපු ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුවෝ. දැන් ගත ලෙඩ වෙන්නේ මොන වගේද? ඔබ හිතලා බලන්නකො මොහොතක්. ගත ලෙඩ වෙන්නේ ගතෙහි නිරෝගිකම ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්න බැරි වෙන යම් යම් දේවල් මේ ශරීර අභ්‍යන්තරයට ඇතුල් වීමෙන් හෝ ඇතුල් කිරීමෙනුත් මේ ශරීරේ ස්පර්ශ කිරීමෙනුත් දැන් අපි පරිස්සමෙන් පාරේ ගියාට ඉස්සරහට එන වාහනේ අපේ ඇඟ උඩින් ගිහිල්ලා අතක් පයක් කඩාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ සමහර වෙලාවට ඔහොම වාඩි වෙලා ඉඳලා කකුල දිගාරිනකොට මේ ළඟ තියෙන කැමරාවක අර ආධාරකේ කකුල වැදිලා තුවාල වෙන්න පුළුවන්. ඒ මොකද අපේ ශරීරය ලෙඩ වෙනවා රෝගී වෙනවා යම් යම් අහිතකර දේවල් ස්පර්ශ වුණා වැදුනම ඒ වගේම අපේ ශරීර අභ්‍යන්තරයට ඇතුල් කරන දේවල් වලින් කන බොන දේවල් ඒවායින් ලෙඩ වෙච්ච ඇත්ත නැද්ද මේ දිනගම ප්‍රදේශයේ අදින් පස්සේ ටිකක් හොයලා බලන්න ඔබේ නිවහනේම සමායලාවට ඉන්න පුළුවන් බෝ නොයන රෝග කියලා જાතියක් දැන් තියෙනවානේ බෝ නොයන රෝග ඩෙන්ගු කොවිඩ් 19 වගේ බෝ වෙන රෝග හැබැයි කොලෙස්ටරෝල් කියනවා ඒ වගේම ප්‍රෙෂර් එක කියනවා ඒක දැන් තියෙනවනේ නා ඕව මොනවද ඕව බෝ වෙන රෝග නෙමෙයි බෝ නොයන රෝග බෝ නොයන රෝග ගොඩක් හැදෙන්නේ මේ ශරීර අභ්‍යන්තරයට ඇතුල් කරන දේවල් නොගැලපෙන ඒවා වුණාම අගෝචර ඒවා වුණාම ප්‍රමාණය ගැන සැලකිලිමත් නොවි ශරීරයට ඇතුල් කිරීම නිසා ඉතින් ඕවට ගොඩක් බණ අහන්න ඕන නැහැ මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා අකාලේ ලෙඩෙක් බවට පත් වෙච්ච මිනිස්සු ඔබේ ඇහැ ගැටිලා නැද්ද? දුර්වලයේ වෙච්ච අය. පෙනෙන්නේ නැති ලෙඩ තිබුණත් ඔහු ඒ දෙයට යොමු වීම නිසා ඔහුගේ ගත රෝගී වෙලා තියෙනවා. දුර්වල වෙලා තියෙනවා. ඒක ඔහුට දැනුනේ නැති වුණාට අනිත් අයට පේනවා ටිකක් හොදිස්සියෙන් ඉන්න කොහෙමයි ගැන එතකොට ඒ දුර්වලකම ඇති වුණේ ගත පරිස්සම් නොකර ගැනීම නිසා නොසලකා හැරීම නිසා දෙවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ සිත ලෙඩ වෙනවා අපි කාගේත් සිත් ලෙඩ වෙනවා සමහර වෙලාවට හිතනවා ඇති එහෙනම් ගිහි අපේ විතරක් වෙන්න ඇති ස්වාමීන් වහන්සේලාගේ සිත් ලෙඩ වෙන්නේ නැතුව ඇති කියලා ওই දෙකම අපිත් ලෙඩ වෙනවා
අපි දානේ ගිලම්පස ආදිය ගන්න එක පිළිබඳව සැලකිලිමත් නොවුනොත් ප්‍රමාණයේ පිළිබඳව අවධානය යොමු නොකළොත් ලැබෙනවටම තියෙනවටම පිළිගන්නවටම වැළඳුවොත් එහෙම මොකද වෙන්නේ මේ ගත ලෙඩ වෙනවා නිරන්තරයෙන් ලෙඩ වෙනවා ඉතින් ඒකෙන් වලකින්න නම් මොකද්ද කරන්න ඕනන්නේ කරන්න ඕනන්නේ ආසාව තිබුණත් කැමැත්ත ඇති වුණත් ලැබුණත් අවශ්‍ය ප්‍රමාණය හොඳට දැනගෙන භුක්ති විඳින එකයි ඔබට හුරු පුරුදු ගාතාවක් තියෙනවා ඒකේ මුල් පදේ විතරක් මම කියන්නම් ඒක හොඳටම ඔබට හුරු පුරුදු ඒ තමයි ආරෝග්‍ය පරමාලාභා කියන ගාථා පාඨය මේක බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ කොසල් මහරජුරවන්ට කොසල් මහරජුරෝ කියලා කියන්නේ හොද්දට කණ්ඩ පුරුදු වෙච්ච රජෙක් පොත්පත්වල තියෙනවා හාල් නැලි 14ක බත් කනවා කියලා එක වේලකට ඔය විහාරවල එහෙම කොසල් රජුරවන්ගේ රූපේ ඇඳලා තියෙනවා නම් අර ඇමතිවරුන් ඔයාගේ බඩ ඉස්සරහට නෙරාගෙන ගිය රූපයක් තමයි අඳින්නේ. ඒ තරමට කනවා. දවසක් දවල් හොඳට කාලා ඇවිල්ලා ඔය විදිහට බණ අහන්න වාඩි වෙලා ඉන්න මිනිස්සු අතර රජ්ජුරුවොත් පැත්තකින් බිත්තියට හේත් වෙලා වාඩි වුණා. බඩ පුරා කාලා ආපු රජ්ජුරුවෝ දැන් බුදුහාමුදුරුවන් වහන්සේ ධර්ම දේශනා කරනවා ධර්මාසනයේ ඉඳගෙන විශාල පිරිසක් බණ අහනවා රජ්ජුරුවොත් පැත්තකින් වාඩිලා බිත්තියට හේත් වුණා වරින් වර නිදි කිරා වැටෙනවා වරින් වර ආයේ හැරෙනවා දැන් බුදුරජාණන් වහන්සේ මේක දැක්කා බණ අවසන් වුණාට පස්සේ දායක ඇත්ත බුදුහාමුදුරන් වහන්සේට වැඳ නමස්කාර කරලා පිටත් වුණා අන්තිමේට රජ්ජුරුව නැගිටලා ආවා ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳා බුදුරජාණන් වහන්සේ කියන මහරජතුමනි දවල්ට ආහාර ගත්ත ගමම්ම වගේ ඇවිල්ලා නේද නිදි කිරා වැටෙනවා කිව්වේ නෑනේ රටේ රජානේ මොන හරි කළොත් එහෙම බුදුහාමුදුරන් වහන්සේ ඒක නොකියා දවල්ට ආහාර ගත්ත ගමම්ම නේද ඇවිල්ලා තියෙන්නේ කිව්වා. රජුරුවෝ එහෙමයි ස්වාමීනි. රජතුමනි තිබුණටම කන්න එපා. ලැබෙනවටම කන්න එපා. කෑම ගන්නකොට හොඳ සිහියෙන් යුක්තව ගන්න ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙලා කියලා. තමන්ට වමනා ප්‍රමාණය ගන්න කිව්වා. රජ්ජුරුවෝ ඊට පස්සේ ළඟ හිටපු රාජපුරුෂයෙකුට කතා කරලා කිව්වා මෙන්න මේ ගෞතමයන් වහන්සේ එකක් කියන මට ඕක කන්න ගියාම මතක් වෙන්නේ නැහැ. රජමාලිගාවේ ඕන තරම් කෑම තියෙනවානේ. කෑමට වාඩි වුණාම ඔය සීමාවන් ගැන මතකයක් නැහැ. ඒක හන්දා මට ඒක මතක් කරලා දෙන්න ඕන කෑමට වාඩි වුණාම කියලා රාජකාරියක් හැටියට පැවරුවා නිලධාරියෙකුට. දැන් රජ්ජුරුවෝ කෑමට වාඩි වුණාම අර නිලධාරියා ඇවිල්ලා රජ්ජුරුවන්ට මතක් කරලා දෙනවා දේවයන් වහන්සේ එදා ගෞතමයන් වහන්සේ එකක් කිව්වා නේද කියලා. ආ ඒක හරි. එහෙනම් කෑම පාලනය කරන්න ඕන සීමා කරන්න ඕන කියලා රජ්ජුරුව ප්‍රමාණයට කනවා. මාස 3ක් විතර ගියාම රජ්ජුරුවන්ට ඇඟට හරි පහසුයි. නිරෝගී වේදනාවක් නැහැ. නැගිට්ටොත් වාඩි වෙන්න පුළුවන් වාඩි වෙලා හිටියොත් නැගිටින්න පුළුවන් ඇඟ හොඳට හසුරවන්න පුළුවන් එහාට මෙහාට දැන් අපහසුයක් නැහැ ගියා බුදුහාමුදුරන් වහන්සේ හම්බෙන්න හම්බෙලා බුදුහාමුදුරන් වහන්සේට නමස්කාර කළාම බුදුරජාණන් වහන්සේව කොහොමද මහරජතුමනි සෞඛ්‍ය නිරෝගීද ලෙඩද කියලා අපිත් තාන්නේ දායක වුණා කොහොමද මේ දවස්වල කියලා ඒ වගේ ඇහුවා රජ්ජුරුවෝ කිව්වා දේව ස්වාමීනි ඔබ වහන්සේ අර දුන්න උපදේශේ මං හරියටම පිළිපැද්දා දැන් මාස 3ක් විතර ගත වුණා මට පුදුම සුවයක් තියෙන්නේ
ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ ආරෝග්‍ය පරමාලාභ රජතුමනි ලෝකයේ මිනිස්සුන්ට තියෙන ලාභ අතරින් ලොකුම ලාභය තමයි නිරෝගීකම එතකොට නිරෝගීකම ලැබෙන්නේ කොහොමද ලැබෙන්නේ ගත රෝගී කරන දේවල් වලින් වෙන්නත් පමණයි අනිත් එක තමයි නිරෝගීකම ලබා දෙන ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනේ නිරෝගීකම ඇති කරන ආහාර පාන ගන්න ඕන පාලනයකට යටත් කරලා තියෙනවටම නෙමෙයි කොයි දේ වුණත් පාලනයකින් තොරව ගත්තොත් හානියක් වෙන්නේ කෑම බීමත් එහෙම තමයි ඇඳුම් පැළඳුම් වුණත් එහෙමයි බෙහෙත් හේත් ගත්තත් සීමාවක් තියෙන්න ඕන අවශ්‍ය පමණට ගන්න පුරුදු වෙන්න ඕනේ අනවශ්‍ය දේවල් ගන්න එපා එතකොට කය ලෙඩ වෙනවා ඔය කයේ ස්වභාවය සිත ලෙඩ වෙන්නේ කොහොමද බලන්නකෝ සිත ලෙඩ වෙන්නේ පින්වතුනි තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං කියලායි බණ පොතේ සඳහන් කරන්නේ ධර්මයේ ආගන්තුක වශයෙන් පැමිණෙන නරක සිතුවිලි නිසා ලස්සනට තියෙන සිත කෙලෙසිලා යනවා. ඔය ඔබ ළඟ ඉන්න පුංචි දරුවන්ගේ සිත් මොන තරම් ලස්සනයිද? මොන තරම් ප්‍රසන්නයිද? ඒ ඉත්වල ඊර්ෂ්‍යාව නැහැ. මාන්නේ නැහැ. පලිගන්න ඕන කියන චේතනාව නැහැ. රාගේ කාමයේ නැහැ. අනුන්ව හෙලා දකින්න ඕන තව එකෙක් විනාශ කරන්න ඕන කියන ඒ වෛරසාගත සිතුවිලි නෑ හරිම සුන්දරයි වැඩිහිටියන්ගේ කොහොමද වැඩිහිටියන්ගේ ඔය සියල්ලක්ම අඩු වැඩි වශයෙන් තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒව දේශනා කළේ පින්වතුනි කෙලස් කියලා අංගුත්තර නිකායේ තව සූත්‍රයක් තියෙනවා කාරණ්ඩ කියලා. කාරණ්ඩ කියලා කියන්නේ කුණු. කසල. එතකොට මේ කෙලෙස් සහගත සිතුවිලි නිරන්තරයෙන් අපේ සිතට ඇතුල් වෙනවා. මාර්ග පහකින්. ගතට නම් ආහාර පාන ඇතුල් කරන්න තියෙන එක මඟයි. මුඛය නැත්තම් කට විතරයි. හැබැයි සිතට ආහාර එනවා සිතුවිලි ගලාගෙන එනවා මාර්ග පහකින් සමහර තැන්වල තියෙනවා හයකින් කියලා පහ තමයි ඇස කන නාසය දිව ශරීරය පංච ඉන්ද්‍රිය තුලින් දැන් ඔබ මේ පරිසරයට ආවට පස්සේ මේ වටා පිටාවේ තියෙන දේවල් කොච්චර ඇහ ගැටෙන්නද ඇහැ ගැටෙනකොට ඔබේ සිතේ සිතුවිලි ඇති වෙනවා. ඒව තමයි සිතට ගන්න ආහාර. මීට කලින් මෙහෙම ධර්මදේශනාවක් රූපවාහිනී නාලිකාවකින් පටිගත කරලා දැකලා නැත්තම් ඔබ ඒකට අවධානය යොමු කරනවා. ඒක හඳුනා ගන්න. එතකොට කොච්චර ඔබට සිතුවිලි එන්නේද? එනවද? නිරන්තරයෙන්ම මේක තමයි වෙන්නේ ජීවත්වන කාලයේදී අපේ සිත සිතුවිලි ගන්නවා සමහර ඒවා තියා ගන්නවා සමහර ඒවා එතනින් ඉවත් කරනවා ආය සිතුවිල්ලක් ගන්නවා ඒකටත් ඒ විදිහෙම මූණ පාණ්ඩ සිද්ධ වෙන එක්ක තියා ගන්නවා හොඳයි කියලා හිතනවා නම් නැත්තම් පැත්තකට දානවා ඔය මනෝවිද්‍යාඥයෝ කියන අය පරිේෂණ කරන මනස පිළිබඳව හොයාගෙන තිනව දැන් උඩු හිත හා යට හිත කියලා දෙකක් අපිට තියෙනවා කියලා. මේ කරන සියලු දේවල් කරන්නේ උඩු හිතෙන්. හැබැයි මේ කරන කටයුතු වලදී අපිට ඕන වටිනවා ඉස්සරහට වැඩ ගන්න මේක තියාගන්න ඕන කියලා හිතනොත් ඒක යට හිතේ තැම්පත් කරව ගන්නවා කියලා. ඒගොල්ලෝ කියනවා. ඒ තැම්පත් කරගන්න සිතුවිලි උවමනා වෙලාවෙදී ඊට පස්සේ එළියට ගන්නවා. හොඳේවත් තැම්පත් කරගන්නවා නරකේවත් තැම්පත් කරගන්නවා. දැන් අපි ওই ඉගෙන ගන්න දරුවන්ට පොතපත පාඩම් කරන්න නැවත නැවත කියවන්න
කියවල මෙනෙහි කරන්ද හිතෙන් සාරාංශගත කරලා මතකේ රඳව ගන්න ක්‍රමයක් හදාගන්න කියලා ගුරුවරු කියන්නේ ඇයි එයාට අනාගතයට ප්‍රයෝජනෙට ගන්න එක විභාගයට පෙනී ඉන්න වෙලාවේ ඒ වෙලාවේ පොත් ගෙනියන්න දෙන්නේ නැහනේ එතකොට එයාට ඉගෙන ගන්න වෙලාවේදී ආසාවක් ඇති වුණා නම් මම මේ තොරතුරු ටික මගේ යටහිතේ තැම්පත් කරව ගන්න ඕන කියලා ඒ ආසාව උනන්දු වෙන නිසාම ඒ දරුවා උවමනා ටික හිතේ තැම්පත් කර ගන්නවා විභාගයට වාඩි වෙලා ප්‍රශ්න පත්‍රය අතට ගත්තම එයාට මතක් වෙනවා මේක මං ළඟ තියෙනවනේ අර පරිගණකයෙන් කරන වැඩේ වගේ දැන් ඒ වෙලාවේ මෙනෙහි කරලා අරක උඩු හිතට අරගෙන ප්‍රශ්න පත්‍රයට උත්තර සපයනවා ඔය මං කිව්වේ එක පැත්තක් අනිත් පැත්තත් බලන්න මේ ඉන්න අත්තම්මල සීයලා සමහර විට ඔබේ දුවගේ පුතා දුව වෙන්න පුළුවන් පුතාගේ දුව හෝ පුතා වෙන්න පුළුවන් මුණුගුරාලා මිනිබිරිලා ලං කරගෙන ඔබේ ජීවිතයේ අතීත සිදුවීම් කියන්නේ නැද්ද කියනවා පුංචි කාලේ තියාගෙන පුතේ අපිත් අනුරාධපුරේ ගියා ඒ කාලේ ඉතින් මෙහෙම නැහැ පාරවල් තිබෙත් නැහැ හොඳට හදලා රුවන්වැලි සෑය ඒ කාලේ ඔහොම නෙමෙයි තිබුණේ කියලා දැන් කියන්න පටන් ගන්නවා කොහොමද මේ කියන්නේ යටි හිතේ අරව තැම්පත් කරගෙන තියෙන නිසා ඔය හොඳ දේවල් නරක දේවලුත් එහෙම තමයි වෛරය කියන එක බලන්නකෝ යටි හිතේ තැම්පත් කරගෙන තියෙන නිසානේ ඔය වාර්තා කරන්න මේ රූපවාහිනී නාලිකා පුවත්පත් ගුවන් විදුලියෙන් ප්‍රවෘත්ති හැටියට යම් කිසි පුද්දලයකට වෙඩි තබා ඝාතනය කළා කියනවා එහෙම නැත්නම් ගෙල කපලා ඝාතනය කළා කියනවා හොයාගෙන හොයාගෙන යනකොට මීට අවුරුදු 20කට විතර කලින් කරපු දෙයකට පලි ගැනීමක් හැටියට කියනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ මීට අවුරුදු 20කට විතර කලින් වෙච්ච සිද්ධියක් සම්බන්ධ සිතුවිලි වෛර සහගත සිතුවිලි ඒ පුද්ගලයව හිතේ තියාගත්ත තැන්පත් කරගෙන අවස්ථාවාවට පස්සේ දැන් ප්‍රයෝජනය ගත්තා. ඕක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. මම මේ ටික කිව්වේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරෝගීමත් මිනිස්සෙක් වෙන්න ඕන අපි. ඔබ වනස්පතියක් එහෙමනම් ඔබ නිරෝගී සම්පන්න වනස්පතියක් වෙන්න ඕන. නිරෝගී සම්පන්න වෙන්න ඕනන්නේ අංශ දෙකකින් එකක් ඔබේ කය නිරෝගී සම්පන්න ශක්තිමත් එකක් වෙන්න ඕනේ. ඒකට කියන්නේ කායික සුවය නැත්තම් කායික නිරෝගී භාවය. අනිත් පැත්තෙන් ඔබ වනස්පතියක් හැටියට නිරෝගී කෙනෙක් වෙන්න නම් ඔබේ මනස නිරෝගී වෙන්න ඕනේ. මනසේ අර කියන ජරාවල් තියෙන්න බෑ. ඊර්ෂ්‍යාව, මෝහය, තණ්හාව, පලිගැනීම, බද්ධ වෛරය, මාන්නය මේවා තියෙන්න බෑ. මේවා තිබුණත් ඒවා මතු කරගන්න ඉඩ දෙන්න නැතුව ඉන්න ඕන යටපත් කරගෙන ඉන්න ඕන එතකොට මතු වෙන්නේ මොකද්ද ප්‍රඥාවත් බව මානසික නිරෝගී පුද්ගලයාට අපි කියන්නේ පඬිතෝ කියලා ධීරෝ කියලා ඒ කියන්නේ ප්‍රඥාවන්තයා කියලා අම්මයි තාත්තයි කියන දෙන්න සිල්වත් වෙන්න ඕන ඒ කියන්නේ ගුණවත්කමින් පොහසත් වෙන්න ඕන ප්‍රඥා සම්පන්න වෙන්න ඕන මේ කියන ලක්ෂණ දෙක ඇති කරගත්තොත් ඒ වනස්පතියන් යට හැදෙන පුංචි දරුවෝ අමුතුයෙන් හදන්න දෙයක් නැහැ හොද්දට හැදෙනවා වැඩෙනවා ඒ දරුවන්ගේ කායික නිරෝගීකමත් වැඩෙනවා
මානසික සුවයත් වැඩෙනවා ප්‍රඥාවත් ගොඩනැගෙනවා පින්වතුනි වැඩිහිටියෝ හැටියට ඔබට තියෙන ලොකු වගකීමක් ඒ තමයි අනාගත පරපුර නිවැරදි ලෙස සකස් කිරීම ඒක ඔබේ වගකීමක් මේක අපි පැරණි සමාජය තුළ එහෙම කළා දරුවන් තුළ ගුණධර්ම වැඩි දියුණු කලේ නැත්තම් ගුණධර්ම පෝෂණය කලේ නැත්තම් මොන තරම් දැනුගත්කම් ලබා ගත්තත් ඇති ඵලක් නැහැ ඔබට දුක් විඳින්න වෙනවා ඔබේ දරුවා අවාසනාවන්ත කෙනෙක් වීම නිසා එනිසා අපේ පැරණි සමාජයේ අම්මලා තාත්තලා ඔක තේරුම් ගත්ත නිසාම ඒ අය තමන්ගේ ගෙදර පරිසරය තුල හැදෙන අර පැලෑටියක් වගේ දරුවට කදිමට හැදෙන්න පරිසරය හදලා දුන්නා අපේ ගෙවල් වල අම්මා තාත්තා එකිනෙකා දොස් පරොස් කියා ගත්තේ නැහැ බැන වැදුනේ නැහැ ගහමරා ගත්තේ නැහැ අනුන්ගේ ඕපදූප කතා කළේ නැහැ ඒ වගේම එක් එක් පුද්ගලයා විවේචනය කළේ නැහැ අසභ්‍ය අශ්ලීල වචන දරුවන්ට ඇහෙන්න සැලැස්සුවේ නැහැ ඒ වායේ ප්‍රතිඵල මොකද්ද අර හැදෙන පැලෑටි වගේ පුංචි දරුවෝ සුන්දර මානසිකත්වයක් ඇතුව ගොඩ නැගුණා නමුත් මේ වර්තමාන සමාජයේ වෙනකොට ගොඩාක් තැන්වල මේකෙන් අපි ඉවතට ගිහිල්ලා කටයුතු කරනවා මල ගෙදරක් වුණත් මඟුල් ගෙදරක් වුණත් ළමයෙක් වැඩිවියටපත් වුණත් උපන් දිනයක් ගත්තත් විවාහ සංවත්සරයක් සැමරුවත් මේ හැම එකටම පිරිමි පාර්ශ්වයේ පුද්ගලයෝ මද්‍රව්‍ය ගෙදරට ගෙනල්ලා දරුවෝ ළඟ තියාගෙන ඒවා යාළු මිත්‍රයොත් එක්ක පාවිච්චි කරන තැනටපත් වුණා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අර පුංචි දරුවෝ මේ පාඩම ඉගෙන ගන්නවා. ඒක ඔබ උගන්වන්න ඕන නැහැ, ඉගෙන ගන්නවා. ඔවුන්ගේ යටිහිතේ තැම්පත් වෙලා තියෙනවා මගේ උපන් දිනේට තාත්තා යාළුවොත් එක්ක ගෙදර බීවා. ඊට පස්සේ ඒ ළමයි ලොකු මහත් වෙනකොට ඒගොල්ලන්ගේ වයසේ ළමයි එකතු කරගෙන ওই වැඩේම කරන්න පටන් ගන්නවා. ඔබ දැක්කද ඊයේ පුවත්පතක තිබුණා තුන වසරේ පුතෙකුගේ පාසල් බෑග් එකේ මද්‍රව්‍ය ටිකක් පාර්සලයක් පොඩි බෝතලයක දාලා ගෙනල්ලා පාසලට ඒ දරුවා කියලා තියන්නේ තාත්තා බොන්න ගෙනාපු එකකින් මම බෝතලයට දාලා ටිකක් අරන් ආව යාළුවන්ට දෙන්න කියලා උදේ පාසල් බෑග් පරීක්ෂා කරනකොට තමයි අහුවෙලා තියෙන්නේ පහුගිය දවසක මම ගියා පොල්ගහවෙල පොලිසියට ඕවයිසි මහත්තයත් එක්ක කතා කර කර ඉන්නකොට රාලාමි කෙනෙක් පොඩි පාර්සලයක් ගෙනල්ලා තිබ්බා උදේ 7:00 7:45 විතර ගෙනල්ලා තියලා කිව්වා සර් මේ ගංජා මිටි 10ක් කිව්වා පැකට් 10ක් තුන වසර දූ කෙනෙකුගේ දුවෙකුගේ පාසල් බෑග් එකේ තිබිලා මේක අහුණාට පස්සේ දුවත් එක්කරගෙන ගෙදර ගිහිල්ලා පොලිසිය නිලධාරීන් ගෙදර යනකොට තාත්තා ඉඳලා නැහැ අම්මා ඉඳලා තියෙන්නේ අම්මත් එක්කරගෙන පොලිසියට ආවා ටික වෙලාවක් යනකොට අර මිනිස්සයා එක්කරගෙන ආව පොලිසියෙන් ඔයසි මහත්තයා මං ඉන්න තැන සෑහෙන්න දොස් කිව්වා දොස් කියලා එළියටලා ඉන්නකො හාමුදුරුව පිටත් කරලා ඉන්නම් කියලා මගෙත් එක්ක කතා කරලා මං ඇහුවා කොහොමද මේක අහුණේ ඊට පස්සේ ඕවැසි මහත්තයා කිව්වා හාමුදුරුවනි සතියේකට දවස් දෙකක් අපි පාසල් බෑග් පරීක්ෂා කරන පොලිසියෙන් දාලා උදී
විදුහල්පතිතුමා දන්නෙත් නැහැ, ගුරුවරු දන්නෙත් නැහැ. අපි කඩා පැන්න වගේ පොලිසිය ගිහිල්ලා සියලුම බෑග් පරීක්ෂා කරනවා. අද එහෙම දවසක්, ඒකෙදි තමයි අහු වෙලා තියෙන්නේ කියලා. අර මිනිස්සයා පොලිසියට ගෙනාවට පස්සේ එයා කියනවා, වැඳලා මං සමාව ඉල්ලන්නම් සර්. යාළුවෙක් මෙව්වා ගෙනල්ලා දෙන්නේ, මං 10ක් වික්කාම මට පැකට් දෙකක් හරි තුනක් හරි හම්බ වෙනවා වෙනම පාවිච්චි කරන්න. මම රාත්‍රියට මේක පොඩි දුවගේ බෑග් එකට දාලා තියෙනවා. මොකද රෑ පොලිසියෙන් පැන්නොත් එහෙම ළමයින්ගේ බෑග් චෙක් කරන්නේ නෑනේ. අහු වෙනවට ඊයේ රෑ දාලා තිබ්බා, මට නිින්ද ගියා. දුව ඉස්කෝලේ අරන් ඇවිල්ලා බෑග් එක. ඔක තමයි වෙලා තියෙන්නේ. දැන් ඒකෙන් උනේ මොකද්ද? ඒකෙන් උනේ අර දුවට ඉස්කෝලේ අහිමි වුණා. වෙන ඉස්කෝලේකට දාගන්නත් බෑ. මොකද මේ ඉස්කෝල මාරු කරන කාලයක් නෙමෙයිනේ මේ ඔක්තෝබර් නොවැම්බර්. වෙන ඉස්කෝලේකට අස්වීම අරගෙන ගිහිල්ලා බාර දෙන්න හදනකොට මේ ඉස්කෝලෙන් කතා කරලා අහනවා, ඇයි මේ හදිස්සියේ මාරු වීමක්? එතකොට ওই කාරණේ කිව්වොත් කිසිම ඉස්කෝලේකට බාර ගන්නෑ. ඒ දරුවගේ ජීවිතේ එතනින් ඉවරයි. මොකද්ද හේතුව? වනස්පති දුර්වල වෙලා. ඒක වේයෝ කාලා. ගරා වැටිලා, දිරාපත් වෙලා ඒ ගුණධර්ම වලින්. එහෙම වුණාම පවතින්න බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ ශක්තිමත් වෙන්න කායික නිරෝගී භාවය, මානසික නිරෝගී භාවය හදාගන්න. ඒකට තමයි මේ බණ ප්‍රයෝජනයට ගන්න ඕනේ. දැම්ම නිවන් දකින්න නෙමෙයි, නිරෝගී සම්පන්න පුද්ගලයෙක් වුණාම ඔබ ළඟ හැදෙන ඔය පුංචි දරුපැටව සුන්දර ලස්සන වටිනා ජීවිත ගොඩනගා ගන්නවා. ඒ දරුවන්ගෙන් තමයි ඔබට නිසි ඵල නෙලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ආදරය, කරුණාව, සෙනෙහස, ආරක්ෂාව. ඒ නිසා පින්වතුනි, තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ අපට මේ ජීවිතය හැඩ කරගන්න, මේ ජීවිතය ලස්සන කරගන්න, මේ ජීවිතයට වටිනාකම් එකතු කරගන්න. කායිකවත් මානසිකවත් නිරෝගී සම්පන්න පුද්ගලයා ප්‍රසන්නයි. මූණේ හිනාවක් තියෙනවා. අනිත් අයගේ ගරු සැලකිල්ලට භාජනය වෙනවා. පැතිරිලා යන්නේ කීර්තිය. බොහෝ දෙනා ගෞරව කරනවා. එහෙම නැති වුණොත් සුළු පිරිසක් කිඳි උදව් කරන්න සලකන්න. හැබැයි තමන් අමාරුවේ වැටුණාට පස්සේ ඒ පුද්ගලයවත් නැති වෙනවා. දුක් විඳලා මැරෙන්න වෙනවා. වටිනා ජීවිතයක් ලබාගත් අපි ඇයි ඒ අවාසනාවන්ත තත්වයට පත් වෙන්නේ? ඔබ ශක්තිමත් වෙන්න, ඔබේ දරුවන් මේ යහමගට, මේ නිවැරදි මාවතට යොමු කරව ගන්න ඔබට පහසු වෙයි. අමුතුයෙන් බණ කියන්න, අමුතුයෙන් උපදෙස් දෙන්න උවමනා කරන්නේ නැහැ. ඔබ නිවැරදි වුණාම ඒ දරුවන් නිරන්තරයෙන්ම නිවැරදි වෙනවා. අනිත් පැත්තෙන් ඔබට දරුවා වැරදි පාරක යනවා නම් ඇඟිල්ලක් දික් කරලා කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබ නිවැරදිව හිටියොත් පමණයි. නැත්තම් ඔබ කියන අවවාදයක්, අනුශාසනාවක් පිළිගන්නේ බුදුරජාණන් වහන්සේට ලෝකයක් ගරු කළේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. උන්වහන්සේ ශාක්‍ය වංශයේ උපන් කෙනෙක් කියලා කවුරුවත් ගරු කළාද? අදටත් ගරු කරනවද? නැහැ. සුද්ධෝදන රජුගේ පුතා වුණයි කියලා කවුරුවත් ගරු කරනවද? මේ පිළිමවන්සලා වලට බුද්ධ පූජා තියෙනවද? අපි සුද්ධෝදන රජුගේ පුතා වෙච්ච නිසායි තියන්නේ කියලා. නැත්තම් සක්විති රජ වෙන්න හිටපු කුමාරයෙක් කියලා කවුරුවත් සලකනවද? නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණ පින්වතුනි ගුණවත්කමයි ප්‍රඥාවත් බවයි. ඒක අපි හඳුන්වන්නේ විඥා චරණ සම්පන්න ගුණය කියලා. අෂ්ට විද්‍යාවක් උන්වහන්සේ ළඟ තිබුණා. මේ තුන් ලෝකේම පහළ වුණු ශ්‍රේෂ්ඨතම ඥානවන්තයා.
ඊළඟට උන්වහන්සේ ළඟ තිබුණා අපි කිසි කෙනෙක් ළඟ නැති උත්තරීතර ගුණ කදම්බයක්. මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව, මුදිතාව මේවා ඉහළින්ම තිබුණා. එනිසයි උන්වහන්සේගේ කීර්තිය පැතිරලා ගියේ. දෙවියන් බබුන් සහිත ලෝකයේ සියලු දෙනා උන්වහන්සේ ළඟ දන නැමුවේ, උන්වහන්සේගේ වචනයට අවනත වුණේ. ඒ වගේම උන්වහන්සේ නිවැරදි ජීවිතයක් ගත කරපු නිසා කාටවත් ඇඟිල්ල දික් කරන්න බැරි වුණා තමුන්වහන්සේ හැදිලා අපි හදන්න දෙන්න කියලා. වැරද්දක් හොයාගන්න තිබුණේ නැහැ. එනිසා හැමෝම පිළිගත්තා. පිළි අරගෙන ඒගොල්ලන්ගේ ජීවිත ලස්සන ජීවිත බවට පත් කරගත්තා. එනිසා දිනගම ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ රැස්වෙන ඔබ හැම දිනාම බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ මේ ධර්මානුශාසනාව නරඹන ශ්‍රවණය කරන ලෝවැසි සියලු පුද්ගලයින් ඔබ එක දෙයක් කරන්න, ඒ තමයි ඔබේ ගත නිරෝගීව තබා ගන්න වෙහෙසෙනවා වගේම සිත නිරෝගීව තබා ගන්න උනන්දු වෙන්න. එතකොට ඔබට ලස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන්. ඒ පුද්ගලයා තුලින් විහිදෙන ගුණ සුවඳ නිසා ඒ යටතේ හැදෙන වැඩෙන මේ සමාජයේ සියලු දෙනා සුවපත් කරන්න පුළුවන්කම ලැබේ. ඒ ශක්තිය, ඒ ධෛර්යය, වාසනාව සහ ඒ ප්‍රඥාව පින්වත් ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද ධර්ම දේශනාවෙන් කරන්නේ. මේ ධර්මානුශාසනාව පවත්වන්නේ දිනගම ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ මේ ධර්ම මන්දිරයේ සිට ගරු කටයුතු නායක හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි දායක කාරකාදීන්ගේ එකතුවෙන්, විශේෂයෙන්ම M.M. සමරසේකර මහත්මයා ඇතුළු මීගහවත්ත ගම්වාසීන්, M.M. දසනායක බණ්ඩාර මහත්මයා ඇතුළු යහළ කුඹුර ගම්වාසීන්, W.M. අබේතුංග මහත්මයා ඇතුළු දෙනගම ගම්වාසීන් සහ සුමනාරාම විහාරස්ථානයේ ගරු කටයුතු රේවත ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහයෝගය, ආධාරය, මඟ පෙන්වීම නිසා මේ උතුම් පින්කම සිද්ධ කරගන්න පුළුවන්කම ලැබුණා. මුළු ලෝකයටම මේ ධර්ම පණිවිඩය ඔබට බෙදා දෙන්න අවස්ථාව සැලසුණා. ඒ නිසා උතුම් පින්කමක් සිද්ධ කරගත්තා. ඒ සියලු කුසලානි සංසයන් මේ විහාර ගණයේ අපවත් වී වදාළ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා, දුකින් මිදෙත්වා, සැපයෙන් සැපයට පත්වෙත්වා. දායක කාරකාදී පින්වත් ඔබ හැම දිනාගේම පවුල්වල ජන්මාන්තරගත වෙන්නේ දුණු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිත සුවපත් කරගෙන සදා සැනසිල්ල වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම ගරු කටයුතු නායක හාමුදුරුවන් වහන්සේ, පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් මේ ධර්ම දේශනා පින්කම සඳහා සම්බන්ධීකරණ කටයුතු කළ අපේ තරුණ පුතෙක් වන ලහිරු පුතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත්, අද ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි පින්වත් ඔබ හැම දෙනාටමත්, බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ සුවහසක් ජනතාවට කායික මානසික නිරෝගී භාවය සැලසේවා, සියලු යහපත උදා වේවා. ඔබ හිතන පතන සියලු යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මෙලව පරලව දෙලව අභිවෘද්ධිය සාදාගෙන සාන්ත ප්‍රවරතර අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එකතු කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.